අයිබෝවන් ගොන් දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන අයිටීන් ප්‍රෝති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම කුෂානි කෞශල්‍යා. ප්‍රථමේ නවධහන යොමු කරමු ප්‍රෝති සිරස්තල වෙත. නිවියෝක් ටයිම්ස් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක්. පළතුරු ගොවියාට පළදායක හිටක්. විගණන පනත් කෙටුම් පත කාලෝචිත අවශ්‍යතාවක්. මහනාහිමිවරු පෙන්වා දෙති. මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්ද ව්‍යාපාරය සඳහා චීන සමාගමකින් මුදල් ලබා ගත්තේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට යෝජනා වී තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පස්වරේ පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රංජ රාමනායක මහතා මේ බව ප්‍රකාශ කළා. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මරියා අල් හබිබි කියන වාර්තාකාරිය ලිවූ ඒ කතාවත් එක්ක එතන ඩොලර් මිලියන 7.6ක ලොකු මුදලක් මැතිවරණ අලසක් විදිහට දීලා තිනවා. ඒ වගේම ඩොලර් 34,000ක් වෙනම දීලා තිනවා තවත් කෙනෙක්ට. මේවා ගැන කල්තැබි මේ යෝජනාව ගැන විවාදයක් කරමු කියලා හිටපු ජනාධිපතිතුමාට ඒ හන්දි ගානේ ගිහිලා බෙල්ල කපා ගන්න ඒ වගේ දේවල් ඕනේ නැහැ. එතුමාට තියෙන්නේ පරිණත ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් හැටියට උසාවියට ගිහිල්ලා මේක විසඳගන්න එක. අපි තද බල විදිහට මෙල්ලීමක් කළා. අර විශේෂ අධිකරණය කඩිනමින් පිහිටවලා මේ දූෂිතයින්ට හැකි ඉක්මනින් ඒ අවශ්‍ය වෙන නීතිමය විධිවිධාන සලස්වන්න කියලා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට චීන සමාගමක් මුදල් ලබා දුන්නේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් වහා පත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග, ඒ කියන්නේ මේ රජයම පිළියෙල කරපු සැලැස්මක් අනුව තමයි ඒ ලිපිය ලියලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා නීති යටතේ මේ රටේ. වැරදි තොරතුරක් තියෙනවා නම් ඒ වැරදි තොරතුරු පිළිබඳව නඩු දාන්න ඕනේ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෙමෙයි. ඒ වැරදි තොරතුරක් පළ කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශ්‍රී නාමයට මහත් වූ අපහාසයක් නේද? මේක ඇත්ත නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මොන තරම් පවුද නේද? ඒක නිසා දැන් කරන්න තියෙන්නේ මේ නිව්යෝක් ටයිම්ස් සංගරාවට විරුද්ධව නඩු දාලා වන්දියා කරගන්න එක. ඒ හැම දෙයක්ම ගැනම අපිට හොයන්න පුළුවන්. ජීඑල් පීරිස් මහත්තයා කිව්ව දේත් ඇත්තද? අපි කියන දේත් ඇත්තද? ජනාධිපතිතුමා මේ මුදල් ගත්තද නැද්ද කියන ඒවා ඔක්කොම හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න. ඒ පත් කිරීම තුළ ඒ කොමිසමට පුළුවන් මේ සියලු දේවල් විමර්ශනය කරන්න. ඒ වැඩිපොලියක් ගෙවන්න ගිවිසුම අස්සම් කළා තියෙන්නේ. ඒ වැඩිපුර ගෙවන්න අස්සම් කරපු ගාන අනිත් පැත්තෙන් කරකවලා නැවතත් මහින්ද රාජපක්ෂගේ සාක්කුවට එවන්න. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂට නිදහසට කාරණාවක් දෙන්න බෑනේ. පුළුවන් නම් පැහැදිලි කරලා කියන්න 2% තිබුණ පොලිය 6% එකකින් වැඩි කළා ඇයි අස්සම් කරේ කියලා. එතකොට ඒක අනිවාර්යයෙන්ම රටට ද්‍රෝහි වෙලා රටේ මුදල් වංචා කිරීමක් කරලා තියෙනවා. ඒ පොලියට මුදල් ගත්තා කියලා භාණ්ඩාගාරයේ සියලුම ලිපිලේඛනවල තියෙනවානේ. එයා ජනාධිපති හැටියට ඒව අස්සම් කරලා තියෙනවානේ. තවත් මොනවද ඔප්පු කරන්නද? මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අර යාගේ සුපුරුදු විලාසයෙන් මේක මඩ ගැසීම. එයා හිතාගෙන ඉන්නේ මෙහෙමගේ ඇමරිකාවේ ඉන්නේ මඩ ගහලා වැඩ කරන රටක් කියලා තමයි මේ ලෝකයේ දියුණුම රට ගැන මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ගම්වල අහිංසක තමුන්නාසරන් චිත්‍රයක් මවන්න හදනවා. මේවා කළු සල්ලි හැටියට මෙහාට ගේනකොට මේක පරිහරණය කරමු දෙන්නෙක් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂයි බැසිල් රාජපක්ෂ මහත්තයයි. මේ දෙන්නගේ පුරවැසිභාවය ඇමරිකාවේ තියෙනවා නම් ඒගොල්ලොන්ට චීන සල්ලිත් මේ මොකද කරේ කියන එක හොයලා බලන්නට ඇමරිකාව ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙන හින්දා තමයි ඔය බෝම්බේ පත්තු කරලා දාලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා කෙනෙකුට කිඹුහුමක් ගියත් අද නොයෙක් දේවල් කතා කරනවා. එහෙනම් ඔහු ගැන එම ඇමරිකානු පුවත්පත දුන්න විස්තරය ගැන අදත් මුනිවත රකින්නවා ගොළු හඬකින් ජීවත් වෙනවා. එම නිසා මෙරටේ වගකීමක් තියෙන භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි රජයට කියනවා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරලා ඒ අවශ්‍ය කරන නීත්‍යානුකූලව කටයුතු ඉෂ්ට කර දෙන්න කියලා රජයට මතක් කරනවා.
දේශීය පළතුරු ගවයා රැක ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ජනාධිපති නිල නිවසේදී. අනයිනික පළතුරු හේතුවෙන් දේශීය පළතුරු ගොවියා වෙත එල්ලවී ඇති අභියෝග පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. ව්‍යවසායකින් ලෙස සිය කර්මාන්ත ඉදිරියට පවත්වාගෙන යාමට පළතුරු ගොවින්ට ලබා දිය යුතු පහසුකම් පිළිබඳ ජනාධිපතිතුමා කරුණු පෙන්වා දුන්නා. රසයෙන් ගුණෙන් ඉහළ දේශීය පළතුරු පරිභෝජනය සඳහා ජනතාව නැඹුරු කිරීමේ වැඩපිළිවෙල අවශ්‍යතාවද ජනාධිපතිතුමා පැහැදිලි කිරීම මෙහි විශේෂත්වයක්. වැඩිපුර අස්වැන්න කල් තබා ගැනීම සඳහා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසයි ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේ. සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතා සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මූල්‍ය අවභාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ආ විගරණ පනත් කෙටුම් පත සම්මත කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් පවසනවා. රජයේ විගණකාධිපති ගාමිණී විජයසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව අවධාරණය කළේ. මල්වතු මහාවිහාරයේ වෙත ගිය රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේ සමග සුහද කතාබහකද නිරත වූ ගාමිණී විජේසිංහ මහතා ප්‍රකාශ කළේ යෝජිත විගණන පනත ලබන පසුවනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවයි. පෞගේ අවුරුදු දශක දෙක තුනම ඉතින් රටේ මූල්‍ය ආභාවිතය ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඒක යම් ආකාරයකට පාලනය කිරීම සඳහා තියෙන වැදගත් පනතක් මේ පනත. ඉතින් රටට යහපතක් වෙන දේ නම් සුළු පිරිසක් අකමැති වුණා. ඔව්. අනතුරුව අස්ගිරි මහාවිහාරයේ වෙත ගිය විගණකාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේද බැහැදුටුවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අපේ මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න ඉක්මනින් මේ පනත සම්මත කරලා රට ජාතියට සාමය උදා කිරීම සඳහා ඒ කාර්යය ඉක්මනින් ඉටු කරලා දෙන හැටියට මාධ්‍ය වෙත අදහස් දැක් වූ විගණකාධිපති ගාමිණී විජයසිංහ මහතා රාජ්‍ය සේවකයා ගුවක් කලාමට නොයෙකුත් බලපෑම් වලට යටත් වෙමින් තමයි කටයුතු කරන්නේ. නමුත් ඔවුන්ට මේ පනත නිසා තවදුරටත් බලපෑම් වලට යටත් වෙලා නීතිය අවභාවිත කිරීමට නොහැකි කියන කාරණේ ඉදිරිපත් කිරීම හැකියාව හම්බ වෙනවා. දේශපාලන වශයෙන් මේකේ විරුද්ධතාවයක් කොහොමත් නැහැ. නමුත් ඊට වඩා බලවත් අද රටේ නිලධාරීවාදයේ තේ නිසා ගුවක් කලාමට නිලධාරීන් තමයි මේකට පසුබැස්ම කරන්නේ. මොකද මේකෙන් පරීක්ෂණයට ලක් වෙන්නේ රාජ්‍යංශයේ ඉහළ නිලධාරීන්. සමාගම් ඇති කරමින් විගණනයකට යටත් නොවී සිදු කරන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ හැකියාව ඇති බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියා. හම්බන්තොට වරාය ප්‍රොජෙක්ට් එකකට තමයි ගියේ. ඒ ප්‍රොජෙක්ට් එක අපිට විගණනයට යටත් කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපිට ඒ සම්බන්ධයෙන් වර්තාව සකස් කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. 19 වෙනි සංශෝධනය යටතේ ලංකාවේ තියෙන රජයට 50%කට වැඩි අයිතියක් තියෙන සියලුම සමාගම් විගණකාධිපතිවරයාට බලයට යටත් වුණා. තවදුරටත් එහෙම නැති සමාගම් තෝගයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් එයා ලංකාවගේ සමාගමක් විගණනය කරේ අපි මේ පෞගේ 2015 පස්සේ තමයි. ඒ වගේ සමාගම් පිහිටවාගෙන රජයේ ආයතන හරහා විශාල වශයෙන් වංචා දිගින් දිගටම පෞගේ දසක දෙක තුලම සිද්ධ වුණා. නමුත් විශේෂ ඉල්ලීමක් අපිට පාර්ලිමේන්තුවෙන් කළොත් අපිට ඒ සඳහා අවශ්‍ය වර්තාව සකස් කරන්න පුළුවන්. තලාව බැංකු කොල්ලේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබෙනවා. ඊට අමතරව පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 8ක් පරීක්ෂණ සඳහා යොදවා සිටිනවා. අනුරාධපුර තලාව නගරයේ පීටි රාජ්‍ය බැංකුවක් කොල්ලකා ඇති බවට පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණා. මෙම බැංකුවේ තිබූ ආරක්ෂිත සේප්පු 4-3ක් විවෘත කර ඇති අතර සොරකම් කළ මුදල් හා රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 9000 ඉක්මවන බව පොලිසිය පවසනවා. මෙම අපරාධයේ සිදු කළ සැකකරුවන් බැංකුවේ පිටුපස දුරකඩා ඇතුළු වී ඇති අතර එහි තිබූ රුපියල් 1,70,00,000 මුදලක් හා බැංකුව උගසට ගෙන තිබූ කිලෝ 22 ග්‍රෑම් 6 රන් භාණ්ඩද සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා. එම රත්රන්වල වටිනාකම රුපියල් 7,80,00,000ක්. සිද්ධිය සම්බන්ධයෙන් අංශ කීපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කෙරුණා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් තුළින් ශක්තිමත් අනාගත පරපුරක් බිහි කළ හැකි බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
තරුණ තරුණියන්ට රැකියා ලබා දීම ඇතුළු ව්‍යාපෘති රැසක් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහනට ඇතුළත් බවයි මාතර පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ. හොඳ අදහස් තියෙන නිර්මාණශීලී ව්‍යාපාරිකයන්ට තරුණ තරුණියන්ට ව්‍යවසායකයන් වීමට තියෙන හැකියාව අනුව එයට ණය ලබා දීම. මේ ණය ගුවම ස්වයං රැකියා ණය වගේ මේ 5000ක් දීලා මොනවා හරි ජීවත් වෙන්නේ කියනවට වඩා විවිධ ණය ක්‍රම අපි හඳුන්වා දීලා ඒ සඳහා ඒ පොලිය 113 14 පොලිය 106 දක්වා අඩු කරලා බොහෝ ඒවයි. ඒ වගේම උපාධියක් තියෙන තරුණයෙකුට කිසිම පොලියක් නැතුව ලක්ෂ 15ක් දෙනවා ඒ ව්‍යාපාරයේ ආරම්භ කිරීම සඳහා. මේ 15 වෙනකොට සෑම බැංකුවකම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරයක් ඇරලා ඉදිරි වසර තුළදී ව්‍යවසායකයන් ලක්ෂයක් මේ රට තුළ ඇති කරන්නට පුළුවන් වෙයි කියන විශේෂයෙන්ම ව්‍යවසායකත්වය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා. දුම්රියට සිවිල් ඇඳුමින් ආරක්ෂකයින්. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවුවා. මෙම පෙත්සම ඔක්තෝබර් මාස 15 සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා. ජේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතාගේ බිරිඳ ගොනු කළ පැමිණිල්ලකට අනුව 2016 ජනවාරි මාසයේ තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසයි ඥානසාර හිමියන් සිය පෙත්සමින් ඉල්ලා ඇත්තේ. ඉන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටද ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු ඥානසාර හිමි අභියාචන පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව මෙවර විට අපමත මුදාහැර සිටිනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගුණ කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයේදී අද කැඳවනු ලැබුවා. ඇවන්ගාඩ් ගනුදෙනුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අත්තිටුවන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා සිය වාචික දේශන ඉදිරිපත් කළ අතර නීතිපතිවරයාගේ වාචික දේශන සඳහා පෙත්සම ලබන 4 කල් තැබුණා. ඇවන්ගාඩ් සමාගමට අයිතු සහගත ලෙස ලාභයක් ලැබෙන ආකාරයට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලසීමෙන් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව මෙම නඩුව පවරා තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 2.18 සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරතඬුවම් නියම කළා. 2010 වසරේ වෙරළබඩ පොලිසිය සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ පෑලීගොඩ ප්‍රදේශයේදී. මෙසේ දඬුවම් නියම වූයේ බොරල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි. දුම්රිය මැදිරිවල ආරක්ෂාවට සිවිල් ඇඳුමින් යුත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. එසේම දුම්රිය මැදිරි තුළ විනාශකාරී ක්‍රියාවලිය දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනතාවගේ පැත්තෙන් විශාල වගකීමක් තියෙනවා. ගියවර අපි සකස් කරන ලද දුම්රිය මැදිරි 12 දවස් 3 යන්න ඉස්සෙල්ලා කපලා ඒවායේ වැසිකිලි වල තිබුණු යම් යම් භාණ්ඩ උපාංග ගලවලා සමහර අය කටයුතු කරා. මම තීරණය කළා තියෙනවා මේ අලුතෙන් සාදන දුම්රියවල සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂකයින් යොදවන්න එවැනි වැරදි වැඩ කරනවා නම් ඒ අය අල්ලා ගැනීම සඳහා රජයේ දේපල පනත යටතේ ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමටත් අපි කටයුතු කරනවා. ඒ නිසා ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. එවැනි වැරදි වැඩ කරන අය දැක්කනම් වහාම අපිට අල්ලලා දෙන්න. නවීකරණය කළ මැදිරි 10කින් යුත් විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹූ දුම්රිය මාතර බලා ධාවනය කෙරුණා. දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් අබලන් දුම්රිය මැදිරි 200ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ආරම්භ කළා. මේ වන විට එවැනි දුම්රිය මැදිරි 25ක් නවීකරණය කර ධාවනය සඳහා යොදවා තිබෙනවා. මෙම එක් මැදිරියක් නවීකරණය කිරීමට රුපියල් මිලියන 14ක මුදලක් වැයවන අතර මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක පමණ මුදලක් වැයවනවා.
අදාළ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.4ක මුදලක් රජය වෙන් කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. මෙම දුම්රිය මැදිරි නවීකරණය කිරීම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුදලක් ඉතිරි වෙනවා. අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා මෙම මැදිරි නවීකරණය කරලා ධාවනයට එදුවට පසුව එය තමන්ගේ දේපළක් විදිහට ආරක්ෂා කරන්න කියලා. රටක ආර්ථික ගමන යුගයේ අවශ්‍යතාව අනුව වෙනස්කම් සහිතව සිදු විය යුතුයි. බොහෝ රටවල් දියුණු වීමටද මෙය එක් සාධකයක්. ස්වශක්තිය නැගී සිටීම සඳහා හිටපු ජනාධිපති අභාප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඍජු දායකත්වයෙන් ඇරඹි බටලීය කජු වෙළඳාම අද අර්බුදයකට පත්ව තිබෙනවා. මෙරට කජු වෙළඳාමට වසර සිය ගණනක අතීතයක් පවතිනවා. එදා මෙම කර්මාන්තයට බොහෝ දෙනෙකු පිවිසියේ ආයෝජනය සඳහා ශ්‍රී ලාංකේය ජාතික සතු නොබියව ඉදිරිපත් වීමේ ගුණය නිසායි. එනිසාම එම යුගයේ කජු කර්මාන්තයේ දියුණුවක් පැවතුණා. මමගේ මව්ගේ අම්ම තමයි මේ කජු ආරම්භයේදීම පටන් ගත්තේ. දැන් අවුරුදු 100ක් විතර ඇති. ඒ කාලේ හොඳ ආදායමක් ගත්තා අපේ අම්මලා. දේවල් දොරවල් හදුවේ අපේ අක්කලා කසාද බන්දලා සේරම සිරුම් දෙයිම කරුවේ ඕකෙන් තමයි කජු ව්‍යාපාරයෙන්. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය ගම්මානයේ කජු වෙළඳාම සරුවට සිදු වූ නිසා එය කජු ගම යනුවෙන් බොහෝ දෙනා හැඳින්වීමට පටන් ගත්තා. 80 දශකයේ කජු ගම කජුලියන් පිළිබඳ ප්‍රසිද්ධ වුණේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගෙන් කජු ගමට ලැබුණු අනුග්‍රහය හේතුවෙන්. 1980 ගණන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ ගමට විශාල සේවයක් කරපු ජනාධිපතිතුමෙක්. කජු ගම නිර්මාණය කෙරුවේ එතුමා. විවිධ හේතු නිසා අද කජු ගම වෙළඳාම පහත බැස තිබෙනවා. මේ වෙළඳාම නිරත බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ තමන්ට ණය මුදලක් ලබා දෙන්නේ නම් වෙළඳාම මම මේ ව්‍යාපාරය කරන්නේ 1977 ඉඳන්. ඉස්සර නම් ලාභයි දැන් නම් එහෙම ලාභ නෑ. දැන් ඉතින් බොහොම අමාරුයි. අපිට ඉතින් සාමාන්‍යයෙන් ණයක් වගේ ගන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි. ආයෝජනයට බිය නැති මේ ජනතාවගේ අවශ්‍යතාව හඳුනාගත් නිසාම ඔවුන් අඩු ආදායම් ලාභින් ලෙස සලකා සහනාධාර ලබා දීමට වත්මන් රජය ක්‍රියා කළේ නැහැ. ඒ වෙනුවට ආයෝජකයන් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ආරම්භ කළා. බැංකුවේ වෙන්මම කවුළුවක් විවෘත කරමින් මෙවැනි දිරිය ව්‍යවසායකයන්ට අත දීමට මෙම වැඩසටහන හරහා ක්‍රියා කර ඇත්තේ එය කාලීන අවශ්‍යතාවක් වන බැවින්. ගම්පෙරළිය වැනි තවත් වැඩසටහන් ආරම්භ කරන්නේ රජයේ එම උත්සාහය තවත් ශක්තිමත් කිරීමටයි. මෙම ව්‍යාපෘති හේතුවෙන් කජුගම කජුලියන් පමණක් නොව ගමේ ඕනෑම ව්‍යවසායකයෙකුගේ හෙට දවස පැහැදිලියි. විල්පත්තු වනෝද්‍යානයේ තුල අනවසර ඉදිකිරීම් කිසිවක් නැති බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඇතමුන් දේශපාලන වාසිතකා එවැනි ඉදිකිරීම් පවතින බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විල්පත්තුව මෝදරකම් ආරු ප්‍රදේශයේ පූක්කුලම් ගම්මානයේ ජනතාවගේ ගැටලු පිළිබඳ සුවබැලීම සඳහා සිදු කළ සංචාරයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටි. විල්පත්තුවේ සීමාවන් නොදන්නා ඇතමුන් මුදල් මත පදනම්ව අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. විල්පත්තුව වන උද්‍යානයේ උතුරු මායිම මෝදරගම් ආරු ඒ මායිමට උඩින් අබේ භූමියක් කියලා. මෙන් වෙච්ච කෑල්ලේ මන්නාරේ බින්දලා මේ විල්පත්තුවට එන පාරේ මීටර් 50ක් විතර ඇතුළට යනකම් මීටර් 100ක් පමණ දිග ප්‍රදේශයක තමයි ওই ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. 2014 නිවාස කීපයක් ඉදිකරන්න ලෑස්ති වෙලා තියෙනවා. මොකද ඒකට අල්ලපු ගමක් තියෙනවා පරණ ඓතිහාසික. නමුත් ඒ වෙලාවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා තියෙනවා. ඊට පස්සේ ඒ කාර්යය නැවතිලා තියෙනවා. දැන් ඒ ගැන කිසි කෙනෙකුට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සියල්ලම නීතියානුකූල සිද්ධ වෙලා තියෙනවා. කිසිම කෙනෙක් විල්පත්තුව අල්ලා ගන්න උත්සාහයක් දෙන්නෙත් නැහැ. මහනුවර ඓතිහාසික දල්දා පෙරහැර පැවැත්වෙන දිනවකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරුණා. පෙරහැර මංගල්‍යය අගෝස්තු මාස 12 වනදා කප් සිට වීමෙන් ආරම්භ වන බව දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළා. කප් සිටුවීම අගෝස්තු 12 වන දින උදෑසන සිදු වෙනවා. අගෝස්තු 16 වනදා දක්වා සිව් මහා දේවාලයේ අභ්‍යන්තර පෙරහැර 5ක් පවත්වන අතර පළමු කුඹල් පෙරහැර අගෝස්තු මාස 16 වන දින වීදි සංචාරය කිරීමට නියමිතයි. අගෝස්තු 21 වන දින සිට අගෝස්තු 25 වන දින දක්වා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. එමෙන්ම අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 25 වන දින පෝය දිනයේදී පවතින අතර 26 වන දින දිය කැපීමේ මංගල්‍ය අවසන් කොට මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය අවසන් වීමට නියමිතයි. පෙරහැරක අලින් 3 දෙනෙකු කුලප්පු වීමෙන් පුත්කලයෙන් 30 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. කහවත්ත මිහිඳු මහා පුරාණ විහාරයේ 80 වෙනි මිහිඳු පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා.
එහි ගමන් කළ අලියෙකු කුලප්පු වී දිවයාමට පටන්ගෙන තිබෙනවා. ඒ සමගම තවත් අලින් දෙදෙනෙකු කුලප්පු වී මෙම පහරදීම සිදු කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. එක් අලියෙකු වෙළඳ සැලකටද ඇතුළු වී එහි තිබූ දෑ විනාශ කර පිටව ගොස් තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබුවන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසු දස දෙනෙකු රත්නපුර රෝහලට මාරු කර යවා තිබෙනවා. තුවාලකරුවන් අතර වයස අවුරුදු 3ක කුඩා දරුවෙකු සහ පොලිස් නිලධාරියෙකු දුවන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. මද්‍රව්‍ය දුර්භාවිතය සහ නීති විරෝධී ජාවාරම පිටු දැකීමේ ජාත්‍යන්තර දිනයේ සැමරුම් උත්සවය අද පැවැත්වුණා. ඒ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. මද්‍රව්‍ය දුර්භාවිතය සහ නීති විරෝධී ජාවාරම පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ජුනි 26 වනදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් මද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ප්‍රකාශයට පත් කෙරුණා. එම සතිය තුළ ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. මද්‍රව්‍ය දුර්භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර සමර උළෙල අද පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකූරල යන අමාත්‍යවරුන්ද, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාද සමර උත්සවය ඇමතුවා. මද්‍රව්‍ය සඳහා බරපතලම නීතිය ක්‍රියාත්මක කරන රටක් ලංකාව. ලංකාවේ මද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් අහුනොත් මරණ දඬුව ක්‍රියාත්මක. අද සමහර මද්‍රව්‍ය ජාවාරම්කරු පාතාලේ සම්බන්ධ වෙච්ච උදවිය අද බන්ධනාගාරගත වීම තමන්ගේ ආරක්ෂාවට උදා ගන්න කාලයක් තියෙනවා. මද්‍රව්‍යයි පාතාලේකට සම්බන්ධ වෙලා තියෙනවා. අද පාතාලේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මද්‍රව්‍ය වලින් ලබා ගන්න ආදායම් මාර්ගය. අද පාතාලේ කාණ්ඩයම් කීපයක් ඉන්නවා. අද අපි රටේ පාතාලය මර්ධනය කරන් විශාල වැඩපිළිවෙල විශාල ක්‍රියාමාර්ග ගෙනියනවා. අධිකරණයේ ක්‍රියාදාමයේ සිද්ධුවේදී අධිකරණයේ සිදුරු තියෙන්න බෑ. ඒ සිදුරු තුළින් මේ ජාවාරම් කරුවන්ට පැනලා යන්න ඉඩ තියන්න බෑ. සර් රජයක් විදිහට අපි තීන්දුව తీරන ගන්න ඕන. අධිකරණ පද්ධතිය යම්කිසි අඩුපාඩු තියෙනවා නම් ඉදිරියට මේ නීති වෙනස් කරලා හරි මේ මහා පරිමාණ ජාවාරම් කරුවන්ට අවශ්‍ය දැඩි දැනුවම් දෙන්න ඒ ක්‍රමවේද සකස් කරන්න ඕන. ගරු ජනාධිපතිතුමා, ඒ වගේම ගරු අගමැතිතුමා, මේ සම්බන්ධව දරන්නේ දැඩි මතයක්. උන්ට අවශ්‍ය නැහැ මද්‍රව්‍ය ජාවාරම් කරන රකින්න. බස්නාහිර පළාතේ කාන්තා පළාත් පාලන සභිකයින් සඳහා වූ වැඩමුළුවක් අද කොළඹදී පැවැත්තුණා. පළදායේ නායකයින් නිර්මාණය කිරීම යන්න මෙවර වැඩමුළුවේ තේමාවයි. පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ බස්නාහිර පළාතේ කාන්තා සභිකයින් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ අනුග්‍රහය මෙම වැඩමුළුව සඳහා ලැබී තිබුණා. කාන්තා පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මෙහිදී අදහස් පළ කළා. අපි දිහා ඔක්කොම ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. මේකට විරුද්ධ වුණ අය විශාල පිරිසක් ඉන්නවා. ඒ අය අපිටම ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඔගොල්ලෝ මෙච්චර ගාන කෑ ගැහුවා, විවිධ දේවල් කරා මේ අවස්ථාව උදා කරගන්න. නමුත් පත් වෙච්ච අය මොනවද දැන් කරන්නේ කියන ඒ ප්‍රශ්නය අපිට ආපහු නගන්න පුළුවන්. ඉතින් අපි ඒකට ඉඩ තියන්න හොඳ නැහැ. 152ක කාන්තාවන් ඉන්නවා. එහෙමනම් අපි මොන පක්ෂයේ හිටියත් මොන පාටක් නියෝජනය කරත් අද අපි පත් වෙලා ඉන්නේ මේ සමාජයේ. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය හා බැඳුණු ඉලක්කගත රැකියා බිහි කිරීමට වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර තිබෙනවා. මැණික් හා පර්යේෂණ අභ්‍යාස පුහුණු ආයතනයේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදු කරනවා. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අඩු ආදායම් ලාභී පවුල්වල සමාජිකයින් සඳහා නොමිලේ පාඨමාලා ආරම්භ කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් අංශ දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි එකක් තමයි පර්යේෂණ කටයුතු, අනික එක තමයි පුහුණු කටයුතු. එතකොට ඒකෙදි මැණික් කැපීම උපදැමීම, මැණික් වර්ණ ශ්‍රේණිගත කිරීම, රත්න විද්‍යාව, ගෙවුඩතා පිළියම් කිරීම, ඒ වගේම ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ගත්තාම පස්සේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේදී ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය, පරිගණක ආශ්‍රිත මෝස්තර නිර්මාණය, ස්වර්ණාභරණ නිෂ්පාදනය, ස්වර්ණාභරණ සඳහා ගල් බැඳීම, විලාසිතාභරණ නිෂ්පාදනය, අන්න ඒ වගේ පාඨමාලා කීපයකුත් අපි අපේ මධ්‍යස්ථානයේ කරගෙන යනවා. ස්වයං රැකියාවක් කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපේ පාඨමාලා සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ පාඨමාලා හදාරලා අවසන් වුණාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා එයාලා ක්ෂේත්‍රයේ තියෙන රැකියාගත කිරීමකුත් කරන්න. ගෙවුඩ තාප පිළියම් කිරීම පිළිබඳ පාඨමාලා පැවැත්වීමද විශේෂත්වයක් බව පර්යේෂණ නිලධාරි සඳුන් ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළා. ඕනෙම ක්ෂේත්‍රයේ නිලැන්නෙකුගේ ගෙවුඩ තාප පිළියම් කිරීමට භාජනය කරන තත්ත්වයක් අපි අරගෙන තියෙනවා. මේ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට කැමති කවුරුන් හෝ ඉන්නව නම්, ශේෂ්ත්‍රයේ හෝ ශේෂ්ත්‍රයට එන්න කැමති ඕනෙම පුද්ගලයෙක් ඉන්නව නම් ඔවුන්ට ගෙවුඩ තාප පිරියම් කිරීමේ පාඨමාලා වගින් එම තාක්ෂණික ශිල්පය හා ඊට අවශ්‍ය කරන න්‍යායික දැනුම ලබා ගැනීමේ අවස්ථාවත් අපි මේ දින් සලස්සලා තියෙනවා.
මෙම පාඨමාලා තම අනාගතයට විශාල පිටිවහලක් වන බව පුහුණු ලාබීන් ප්‍රකාශ කරනවා. මම පාසල් අධ්‍යාපනයෙන් පසුව කෝස් එකක් කරන්න බලාපොරොත්තු හිටියේ. ඊට පස්සේ දැනගන්න හම්බුණා මණිකා සර්ණාභරණ පරිශන ආයතනයේ මේ පෝස්තර නිර්මාණ කෝස් එක ගැන. මේ ඇත්තටම මේක හොඳ කෝස් එකක්. මේ වගේ කෝස් තියනවා කියලා දන්නේ නැති ළමයි ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අයට මම කියන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ කෝස් එකක් කරලා ලොකු ගමනක් යන්න පුළුවන්, මගක් පාද ගන්න පුළුවන් මේ ස්ථානයක් තමයි මේ ආයතනය. රැකියා විරහිත තරුණ තරුණියන්ට මම කියන්නේ මේ වගේ කෝස් එකක් කරන්න. ලොකු මාගට් එකක් තියෙන කෝස් එකෙන් පස්සේ අපිට රැකියා අවස්ථා සොයලා දෙන්න නිසා අපේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති පිරිස් බිහිවීම තුළින් තම ව්‍යාපාර නව දැක්මකින් යුතුව පවත්වාගෙන යා හැකි බව මැණික් ව්‍යාපාරිකයින් පවසනවා. මැණික් සරණාභරණ පර්යේෂණ ආයතනය මගින් පුහුණුවට ලක්වෙච්ච ශිෂ්‍යෝ එළියට එන එකෙන් අපේ ව්‍යාපාරවල ගුණාත්මකභාවය වැඩි කරගන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන් කියන විශ්වාසය අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ ආයතනය මගින් අපිට ඇත්තටම තාක්ෂණයද නවීන පන්නේ යන්ත්‍රද ඒතර අපිට දැනුම හැමදේම අපිට එකතු කරලා දුන්නාට පස්සේ මේ මැණික් ව්‍යාපාරය අපි ගොඩාක් දියුණු කළා. අපි හැමදේම තාක්ෂණත් එක්ක යොදාගෙන අපි ලොකු ගමනක් යන තමයි අපි ගොඩක් මේ උත්සාහ කරන්නේ. ඉහළ යක්කුරේ හා පහළ යක්කුරේ ජනතාව ඉලක්ක කර ගනිමින් නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල් කල තිබුණා. ඒ විදේශ කටයුතු රාජ්‍ය මාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ඉල්ලීමක් පරිදි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවයි මෙම නිවාස ඉදිකරන්නේ. නව නිවාස 38ක් ජනතාව වෙනුවෙන් ඉදිකරනවා. නිවසක් සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 5ක්. ඉතින් ඇත්ත වශයෙන්ම අපි වැඩ කරන්න ඕනේ හදවතින්ම අහිංසක මිනිස්සුන්ට. ඒක තමයි අපි මහජන නියෝජිතව හැටියට කරන්න ඕනේ. ඉතින් අපිට තවත් මේ වගේ විශාල සත්කාරයන් අපේ අහිංසක මිනිස්සුන්ට කරන්න පුළුවන්. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තම ව්‍යාපාර පරිසරය තවත් පුළුල් කරමින් පුනරුදය දින 60ක මෙහෙයුම සමාරම්භය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්සේජ් විදී පැවැත්වුණා. මෙම වැඩසටහන යටතේ බෙහෙත් නිෂ්පාදනාගාරයක් ඇරඹීම, පොල්තෙල් නිෂ්පාදනය, නව නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් අමරසිංහ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛතම ප්‍රදර්ශනය වන කන්ස්ට්‍රක්ෂන් 2018 අගෝස්තු මස 24 වනදා සිට 26 වනදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය 18 වන වරටත් සංවිධාන කරන ප්‍රදර්ශනයේදී ගොඩනැගිලි අමුද්‍රව්‍ය, ගොඩනැගිලි සේවා, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ඇතුළු ශ්‍රේෂ්ඨ රැසක් ආවරණය කරනවා. මෙරට සංචාරක සේවා ක්ෂේත්‍රය වෙත වෘත්තිකයන් යොමු කිරීමේ වැඩසටහනක් පෞද්ගලික අංශයේ සංචාරක සේවා කුසලතා කමිටුව ආරම්භ කර තිබෙනවා. ටුවරිසම් වර්ක් ෆෝස් කම්පිටිටිව්නස් රෝඩ්මැප් නවින් නම් කර ඇති මෙම වැඩසටහන තුළින් තරුණ තරුණියන් සංචාරක ක්ෂේත්‍රයට යොමු කිරීමද අරමුණක් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවක් සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකුට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අදහස් පළ කෙරුණා. මගේ ඉලක්කය ශ්‍රී ලංකා ක්‍රිකට්. ඒ නිසා මට කොන්ද බණක් තියෙනවා හරි දේත් කරන්න. රොෂාන් මහනම්, සංගක්කාර, මුලරිදරන්, මහේල ජයවර්ධන, අරවින්ද ඩිසිල්වා වැනි උදවිය තමුන්නාන්සලා ක්‍රිකට් වලට විශාල පරිත්‍යාගයක් කළා තියෙනවා. මම ඉල්ලීමක් කරා තමයි ඔබතුමාලට අයිතියක් තියෙනවා ඒ ප්‍රතික්ෂේප කරන්න. හේතුව තමුන්නාන්සලගේ පෙර අත්දැකීම් දිහා බලනකොට තමුන්නාන්සලාගේ පැත්තෙන් ප්‍රතික්ෂේප කිරීම යම් සාධාරණයක් තියෙනවා. හැබැයි සමහර උදවිය බලන්නේ එක්කෙනෙකුට කෙලවලා පාලක මණ්ඩල රිංගන්න. ඒ මානසිකත්වයට මම ඉඩ දෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ කල්ලිවාදෙන් ඈත් වෙන්න ඕනේ. මේවා වෙනස් කරනවා නම් తాවකාලික වෙනස් වීම නෙමෙයි වෙන්න ඕනේ. මේවට පර්මනන්ට් සොලියුෂන්ස් හොයන්න ඕනේ. මං හිතන්නේ එවැනි වාතාවරණයක් තියෙනවා කියලා අපිට දැන්. ඉතින් ඒ වාතාවරණය හදන්න ඇමතිතුමාට සහයෝගය ලැබෙන්න ඕනේ. අගමැතිතුමාගෙනුත් ජනාධිපතිතුමාගෙනුත් මෙමැනි වෙනස් වීම කරන්න මට හිතන විදිහට ඇමතිතුමාට මේක තනියම කරන්න බැරි කාර්යභාරය. මේ සමගින් නයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න
www.itanews.lk/sinhala.